අද වෙනකොට කොරෝනා ආසාදිත රෝගීන් සංඛ්‍යාව 49537යි. මේ වෙන විට හඳුනාගෙන සක්‍රීය මට්ටමේ සිටින රෝගීන් සංඛ්‍යාව 6672යි. එනොත් රෝහල්ගත වෙලා ප්‍රතිකාර ලබනවා රෝගීන් 793 දෙනෙක්. ලංකාවේ අද වෙන විට මරණ 244ක් සිද්ධ වෙලා තියෙනවා මේ කොරෝනා ආසාදනයේ හේතු වෙලා. රංගන මේ කොවිඩ් දත්ත බලන්නේ නේ? ඔව්. ශ්‍රී ලංකාවට අදාළව. අනිවාර්යයෙන්. අර කියපු මේ සක්‍රීය රෝගීන් ගණන කීයද? 6672යි. රෝහල්ගතව කීයද? 793ක්. ඒ කියන්නේ 6000ක් විතර ලෙඩ්ඩු කියලා හඳුනාගත්තත් ආසාදිතයි කියලා හඳුනාගත්තත් මේ රෝහල්ගතව නැහැ. රෝග ලක්ෂණ පෙන්눔 කරන්නේ නැති උදවිය. ඒගොල්ලෝ තමයි රෝහල්ගතව නැත්තේ. ඔව්. හැබැයි වැඩ කරන්න බෑනේ. ඔව් වැඩ කරන්න බෑ. එළි සමාජයත් එක්ක ගැවසෙන්න බෑනේ. 6000ක් නේ? ඔව් 6000ක්. එතකොට 6000ක් දල වශයෙන් 6000ක්. ඔව් දල වශයෙන් 6000ක්. එක දවසක් වැඩ කරන්නේ නැතුව හිටියොත් රටට අහිමි වෙනවා මිනිස් දින 6000ක්. ඒක සමානයි ආසන්න වශයෙන් එක පුද්ගලෙක් අවුරුදු 20ක් වැඩ කරනවාට. ඒ කියන්නේ දැන් මේ වැඩේ හින්දා අවුරුදු 20ක් කරන වැඩ රටට අහිමි වෙලා තියෙනවා. ඒ කියන්නේ අපි නිරෝධායනය වෙන්න හෝ නැත්නම් මේ කොවිඩ් ආසාදනය නිසා වැඩක් නොකර නිකන් ඉන්න සිද්ධ වුණොත් එහෙම ඒින් තමන්ට එක පුජ්‍යලයක් විදිහට නැත්නම් පොදුවේ ගත්තාම පස්සේ රටේ ආර්ථිකයට සිද්ධ වෙන බලපෑම කොච්චරද කියලා හිතාගන්න ඒ කිව්ව කරුණම පදනම් වෙයි. ඒ කියන්නේ දැන් අපි දිනපතා මේ ප්‍රවෘත්ති වලට එහෙම නැත්නම් වෙනත් විශේෂාංග වලට කරපු PCR පරීක්ෂණ ගාන හඳුනාගත්තු ආසාදිතයන් ගාන රෝහල් ගතව ඉන්න ගාන මියගිය ගණන ගණන් හැදුවට වැඩක් නැහැ. ඉලක්කම් ගණනෙන් කියනවා දවසෙන් දවස වැඩි වෙමින් තියෙනවා. ඔය ඉලක්කම පෙන්වන්නේ එක පැත්තක් විතරයි. ඒ ඉලක්කමට අහුවෙන්නේ නැති තව ඉලක්කම් ගොඩක් තියෙනවා. ඒ තමයි පේන්නේ නැති මරණ මේ කොවිඩ් නිසා සිදුවෙච්ච පේන මරණ 244. හැබැයි තව කී දෙනෙක් මිය යනවද මේ කොවිඩ් නිසා සිදුවන මානසික පීඩනයන් නිසා සමාජ පීඩනයන් නිසා ආර්ථික පීඩනයන් නිසා සමහර විට මේ මරණය භෞතික මරණයක් නොවෙන්න පුළුවන්. හැබැයි ඒක මානසික මරණයක්. මේ පිළිබඳව අද net fm බැලුම් ගල බොහෝ දුරට සාකච්ඡා කරන්න අපි වේලාව වෙන් කරගෙන තියෙනවා. මේ කතාව ආරම්භ කරන්න අපිට හිතුණා මේ දිනවල මේ කොරෝනා ආසාදනයේ උණු පුජ්‍යලෙක් දැනට නිරෝධායන මධ්‍යස්ථානයක ඉන්න පුජ්‍යලෙක් ඔහු කියන මෙන්න මේ අත්දැකීමත් ඒ කියන්නේ තව පොඩි පැහැදිලි කර ගැනීමක් ඕනේ. ඔහු ආසාදිතයෙක් කියලා හඳුනගෙන තියෙනවා. නමුත් රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන කෙනෙක්. ඒ නිසා රෝහල්ගතව නෙමෙයි ඉන්නේ. රෝහල්ගතව නෙවෙයි නිරෝධායන මධ්‍යස්ථානයක් තුල ඉන්නේ. මේ කෙනාගේ අත්දැකීම. දැන් ඔයාගේ මොන තත්ත්වයකටද ආගෙන ආවේ? මම ඉතින් ඉන්දස්තාව තිබ්බා. මම කියන්නේ කොහොමද මට එම තියෙනවා. ඔෆිස් එක ඇතුළට යක්ක ගන්න දෙන්නේ නැතුව සමහරු මේ බෝඩින් කවර හිටපු අයගේ බෝඩින් වල මිනිස්සු එළියට දාලා ඇඳුම් ටික පුච්චලා දාලා එහෙමත් එක්ක රැක්ක මෙතන ඉන්නවා. ඒගොල්ලන්ට කියනවලු ඔෆිස් එකේ කට්ටිය බලම් නිසා මේ අපිට කොරෝනා හැදෙන්නේ කියලා. ඒක කට්ටිය එක ඉන්නවා මේ දැන් අපේ කිමද ඒක ඇදලා වයිස් කියලා. දරුවෙක් ඉන්නවා. ඒක ඒ අසදරුවක් තියාගෙන මේ ස්පිටාලයක ඉන්නකෙත් ඉලක්කතර දුරට මේ පොසිටිව් වෙයිද ඒ ළමයට ආසාදනය වෙයිද කියලා බය තියෙනවානේ. මේ වගේ ඒ පස්සේ දිනයි මේක ඉන්නවා. මේ හරි ලස්සන වචනයක් පාවිච්චි කළා ආරංගන ඉල්ලම් කෑවි. ඇයි 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 එහෙම හිතෙන්නේ? දැන් රෝගයක් හැදුනා නම් ඒකට බෙහෙත් ගන්න එපැයි. හැබැයි දැන් මේ කොවිඩ් ආසාදනය වෙලා ඒක හඳුනා ගැනීම ඊට පස්සේ රෝහලකට හරි එහෙම නැත්නම් නිරෝධායන මධ්‍යස්ථානයකට හරි කැටුවා යාම කෙනෙක් හිතන්නේ ඉල්ලම් කෑමක් කියලා. ඇයි දිල්ෂාන් මේකට හේතු වෙලා තියෙන්නේ? ඇත්තටම කොරෝනා වලට බයක් තියෙනවා නම් කරන්නේ කොහොම හරි ගිහිල්ලා මටත් PCR එකක් කරන්න. මටත් පරීක්ෂණයක් කරලා තහවුරු කරගන්න කියන එක තමයි කොරෝනා වලට සැබෑ බියක් තියෙන කෙනෙක් නම් කරන්නේ. හැබැයි මේ කොරෝනා වලට තියෙන බියට වඩා එහා බියක් තියෙනවා. කොරෝනා ආසාදිනු නැහැ කියලා දැනගත්තොත් ඒ තුල ඇතිවෙන සමාජ පීඩනය සහ මේ අනිකුත් උදවිය වපරහින් බලයි සමාජයෙන් කොන් වෙයි ආදී සමාජීය ප්‍රශ්න ගණනාවක් මේ ආශ්‍රිතව නිර්මාණය වෙලා තියෙනවා. ඒකමනේ අර කිව්වේ නේ දැන් මේ නිරෝධායනයට අරන් ගිහිල්ලා ගෘහමූලිකයව ඊට පස්සේ ගෙදර ඉන්න අනිත් අයට යන්නේ නම් නැහැ බෝඩිමෙන් එළියට දාලා. දැන් කොහේ යන්නද?
ඒ විතරකුත් නෙමෙයි මෙච්චර දවසක් පාවිච්චි කරපු ඇඳුම් ටික එළියට දාලා ගිනි දාලා එතකොට ඒකේ නා නිරෝධායන මධ්‍යස්ථානයේ ඇතුලේ ඉන්න ගමන් එයා ඔහුට ඇයට හිතෙන්නේ තමන් නැවත දින 14න් ගියාට පස්සේ ඇඳුම් ටිකක් ගන්න කෝසල්ලි දැන් මේ දවස්වල හැමෝගේම ආර්ථිකය කඩා වැටිලා තියෙන්නේ ඉතින් ඒ කෙනාට දැනෙන මානසික පීඩාව ඔබ නිකමට හිතලා බලන්න මේ සිද්ධියට මුහුණ පෑවේ ඔබ කියලා එතකොට දැනෙයි මේ මේ තත්ත්වයේ කොයිතරම් මානසික වදයක් දෙන කාරණාවක්ද කියලා කොවිඩ් 19 හැදුනට වඩා දැන් ඒ අයට ප්‍රශ්නේ මේ කොවිඩ් 19 හැදිච්ච නිසා ඇතිවෙච්ච මේ තත්ත්වයන් මේ තත්ත්වයේ පිළිබඳව අපි කතා කළා ශ්‍රී ජවදුම් විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යනාංශ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මයුර සමරකෝන් මහත්මයාත් එක්ක කෙනෙක් කුලියට හිටියනම් ඒ කුලී ගෙදරින් එළියට දාන්න හේතුවක් වෙන්න පුළුවන් කොවිඩ් ආසාදනය වුණ නැත්නම් නිරෝධායනයට ලක් වෙන්න කිව්වා කියලා. සමහර දුවිය අපේතරතුරු වාර්තා වුණා ඒ දුවිගේ ඇඳුම් ටික එළියට දාලා පුළුස්සලා දාලා තියෙනවා. ඒතකොට ඒ කෙනාගේ ගෙදර පුංචි දරුවෝ ඉන්නවා නම් වයසක දුවිය බලා ගන්න නම් ඒ අයට රැකවරණය දෙන්න විදිහක් නැහැ. මෙන්න මේ විදිහට මානසික ව්‍යාකූල තත්ත්වයන් නැතිවීම වළක්වා ගන්න පුළුවන් ද මේ නිරෝධායන කාල සීමාව දින 14ට වඩා අඩු කළොත් එහෙම නැත්නම් තමන්ගේ නිවෙස් තුලම නිරෝධායනය වෙන්න ක්‍රමවේදයක් සකස් කළොත් එහෙම එවැනි විසඳුම් වලට යන්න බැරිද? ඔව් මම හිතන්නේ දැන් තරම් තියෙන්නේ මම හිතන්නේ නිවෙස් තුලම නිරෝධායනය වීමේ ක්‍රමවේදයක් තමයි තියෙන්නේ. ඉතින් මෙතන මේ දැන් ওই පරපතල විදිහට ගැටළු වලට මුහුණ දීලා තියෙනවා. ඔය විශේෂයෙන්ම බෝඩින් වල ඉන්න පිරිස්. ඉතින් මේ වගේ අවස්ථාවකදී මම හිතන්නේ යම් ආකාරයකට මේ මානසිකව මේක කරන්නේ කොහොමද කියන එක පිළිබඳව ඒ අය සිතා බලනවා නම් ඉතින් වැඩිය හොඳයි. ඉතින් එතකොට මේ බෝඩින් ගත වෙලා ඉන්න අයත් එක්ක තිබෙන සම්බන්ධය අඩු කරගනිමින් මේ බෝඩින් වල ඉන්න පිරිසට තියෙනවා ඒ යම් සදාචාර සම්පන්න ආකාරයකට මේ අවස්ථාවේදී හැසිරෙමින් කරන්නේ. ඉතින් මේක අර අන්‍යෝන්‍ය අවබෝධය මත කරගෙන යන කොටසක් තියෙනවා. නීතියෙන් පාලනය කළ යුතු කොටසක් තියෙනවා. මේ දෙකම විනෝදලා තියෙන එක නීතිය පාලනය විනෝදලා අන්‍යෝන්‍ය අවබෝධයෙන් කරගත යුතු කොටසක් විනෝදලා. ඒක තමයි මේ දැන් තියෙන බරපතල හේතුව ආදී. අර නීතියෙන් පාලනය කළ යුතුයි කියලා කිව්වනේ රංගන. දැන් කෙනෙක් කුලී නිවාසයක ඉඳලා බෝඩින් ගෙදරක ඉඳලා නිරෝධායන අරන් ගියා කියන්නකෝ. ඊට පස්සේ කාට හරි අයිතිය තියෙනවද ඒ පුද්ගලයාගේ ඇඳුම් ටික අරන් එළියට දාලා ගිනි තියන්න? දැන් එහෙමනම් නිරෝධායනය අනිවාර්ය කරන නීතියක් පනවලා තියෙනවනම් ආසාදිතය කියලා හඳුනාගත්තම රෝහලකට එහෙම නැත්නම් නිරෝධායන මධ්‍යස්ථානයකට යන එක අනිවාර්ය නම් අනිත් පැත්තේ මේ රෝගියාගේ අයිතීන් ටිකත් ආරක්ෂා කරලා දෙන්න එපයි. අඳුම තරමේ අඳින ඇඳුම් ටික ආරක්ෂා කරලා දෙන්න එපයි. ඒ සඳහා වන නීතිත් මේත් එක්කම හැදෙන්න ඕනේ. තියෙන ඇඳුමත් අඳගන්න බැරි තරමට ලැජ්ජා වෙන හේතුවක් වුණානි සමහරවිට මාධ්‍ය තුලින් වාර්තා වීම. මොකද ඒ කෙනාගේ ඇඳුම් ටික පිච්චවලත් වඩා වෙනස් ආකාරයක බලපෑමක් වෙන්න පුළුවන්. තමන්ගේ නම මුහුණ සමාජගත වීම. ඒ කියන්නේ තම ඕනෑම කෙනෙකුට අයිතියක් තියෙනවා තමන්ට කිසියම් ආකාරයක රෝගයක් වැළඳුණා නම් ඒ පිළිබඳව එළිය අනිකුත් සමාජයට තොරතුරු වාර්තා නොකර ඉන්න පුද්ගලෙක් සතු අයිතියක් තියෙනවා. හැබැයි මේ කොරෝනා තත්ත්වය විශේෂ තත්ත්වයක් නිසා වෙනස් තත්ත්වයක් නිසාම මේ තමන්ට ආසාදනය වුණාය කියලා දැනගත්තොත් ඒ කෙනා පමණක් නෙවෙයි ඒ කෙනාගේ නිවසේ උදවිය වැඩ කරන ආයතනයේ උදවිය මේ සියලු දෙනා විවිධාකාරයේ අපහසුතාවයට පත් වෙනවා. මේ රෝග ලක්ෂණ රෝගියෙක් බවට පත් වීම සමාජයේ බරපතල වරදක් කරපු පුජ්‍යලෙක් විදිහට අර්ථකථන වීමක් වගේ තමයි පේන්න තියෙන්නේ. දැන් කොහොම නමුත් අවුරුද්දකට ආසන්න කාලයක් ගත වෙලා තියෙනවනේ කොවිඩ් 19 පළමු ආසාදිතය ශ්‍රී ලංකාවෙන් හඳුනාගෙන මේ දක්වා කොච්චර කොවිඩ් 19 ආසාදිතයන් පිරිසක් ශ්‍රී ලංකාවෙන් හඳුනාගෙන තියෙනවද? 43537යි. ඔබ දන්නවද 2020 අවුරුද්දේදී විතරක් ඩෙංගු රෝගීන් ශ්‍රී ලංකාවෙන් හඳුනාගෙන තියෙනවා 30807ක්. ආසන්න වශයෙන් දැන් මේ දෙක සමානයි. ඔය 49000 ගානෙන් රෝග ලක්ෂණ පෙන්වුවේ කී දෙනාද? අපි කියුවානේ දැන් මේ අද රෝහ මේ හඳුනාගෙන තියෙන සක්‍රීය රෝගීන් ගාන 6672ක් වුණාට රෝග ලක්ෂණ පෙන්වලා රෝහල් ගතව ඉන්නේ 793යි කියලා. ඔව්. ඒ කියන්නේ 10න් එකක්වත් නෑනේ ආසන්න වශයෙන් ගත්තොත්. ආසන්න වශයෙන් 10න් එකයිනේ. හැබැයි ඩෙංගු රෝගින් මේ 30000න් ඉතාම වැඩි පිරිසක් රෝහල් ගත වුණා රෝග ලක්ෂණත් එක්ක. නේ. දැන් ඒ වගේම දිලිෂාන් කිව්ව කාරණා තවත් යමක් එකතු කරන්න ඕන. දැන් දවසකදී ලංකාවේ සිදු වන රියානතුරු වලදී පුජ්‍යලින් 5 දිනක් 6 දිනක් වෙනවා කියලා මේ දත්ත වාර්තා වන්නනුව කියවෙනවා. එතකොට මේ මරණ සංඛ්‍යාව බැලුවොත් එහෙම කොරෝනා මරණත් එක්ක මේ සංසන්දනය කරලා ඒ සංඛ්‍යාව ඉහළ යන්න පුළුවන්. සමහර වෙලාවට සියදිවි විනාශා ගැනීම සිද්ධ වෙන්න පුළුවන්. වනාලීන්ගේ පහර දීම වලට නැත්නම් තමන්ගේ මොකක් හෝ තීරණයක නිදන්ගත රෝග තියෙන්න පුළුවන්. පිළිකාවදී වැඩි ආවාදී බොහෝ නොවන රෝග තත්ත්වයන් තුල. ඔබ දන්නවද ශ්‍රී ලංකාවේ සිදුවන මරණ වලින් 7%ක් සිදු වෙන්නේ දියවැඩියාවෙන්. දැන් COVID-19 නිසා පහුගිය අවුරුදු කී දෙනෙක් මිය ගිහින් තියෙනවද? 244යි. ඔබ දන්නවද හැම අවුරුද්දකම ශ්‍රී ලංකාවේ 25000ක් මිය යනවා දුම්පානය නිසා. දැන් අපි COVID-19 වළක්වා ගන්න දෙන අවධානය දුම්පානය වළක්වා ගන්න දෙනවාද? COVID-19 කියන්නේ තවත් එක රෝගයක් විතරයි.
හැබැයි මේ රෝගය වැළඳීම අපි මහා වරදක් කළා මහා අපරාධයක් කළා විදිහටයි සලකනු ලබන්නේ. දැන් එහෙම සලකපු බවට හොඳ උදාහරණයක් අපට ලැබුණා මීට මාස කිහිපයකට පෙර නිරෝධායන මධ්‍යස්ථානයකට ගිහිල්ලා ඒ නිරෝධායනට ලක් වෙච්ච පුද්ගලෙක් දැන් ගෙදර ඇවිල්ලත් සාමාන්‍ය පරිදි තමන්ගේ චර්යාවන් වල නිරත වෙන්න පුළුවන් පුද්ගලෙක්. හැබැයි අද ඔහු දරන්නේ මෙන්න මේ වගේ මතයක්. එළියේ සමාජයේ කට්ටිය ඔයාලා දිහා බැලුවේ කොයි විදිහටද? ඔයාලව බාරගත්තේ කොයි විදිහටද? බාරගත්තේ යන් කිව්ව අපි දැක්කම කතා කරන්නේත් නෑ මේ උතර එකට ආපු මිනිස්සු. හරි අපෞදාවෙන් තමයි අපි ඉන්නේ. මිනිස්සු අපි දිහා බලන්නේ නෑ දැක්කම පාරෙන් අනිත් පැත්තට යනවා අපි පාරෙන් මේ පැත්තට යනවා දැක්කම. ඒ වගේ තමයි. දැනට කොච්චර කල්ද සුව වෙලා ගෙදර ඇවිල්ලා? අපි 10 වෙනි මාසේ 18 PCR කළා 21 පොසිටිව් වුණා. ඊට පස්සේ අපි ත්‍රිකුණා වල අරන් ගිහිල්ලා අපි ආවේ දෙවෙනි මාසේ දෙවෙනි දාව. ඇවිල්ලා 18 වෙනකන් නිරෝධායනය වුණා. गेदर अनेक्य समाज के मानसिक लोक पीड़ा ඕංගල අධිපති කම්පේ සමාපින්නම් සමාජ රෝග ඒත් ඇදලා වින්නම් ඔය ගිහිල්ලා ඒ වගේ ලඩක් ඇදලා වින්නම් සපුනම් කොංගල්ලාදී ඒ වුණත් සමාජ රෝගයක් ඇදලා තිබුණත් ඒත් සමාජයෙන් කොන් කරන්න සුදුසු නැහැ. එහෙම කොන් විය යුතු නැහැ පුජ්‍යලේ. ඒ නිසා මේ කෙනෙක්ගේ වමනාවෙන් බලහත්කාරයෙන් ගිහිල්ලා කොරෝනා ආසාදනය කරගෙන ආවා හෝ ඒ ආපු එක තවත් උදවියට බෙදා හැරියා වෙන්න බෑ. මේ සමාජ ක්‍රියාවලිය හරහා අපේ දිනදා චර්යාවන් වලදී තමයි මේ සිද්ධ වෙන්නේ. අපිට ඇහැට පෙනිලා එන දෙයක් නොවේනේ මේ. ඒ නිසා කවුරුත් හිතාමතා ගන්නේ හෝ හිතාමතා දෙන්නේ නැහැ. ඒ නිසා අපි යෝජනා කරන්නේ මේ ආසාදිතයන් ගණන සිදු වූ මරණ ගණන සිදු කරන PCR ගණන ඉලක්කම් වලින් ගණන් හදනවට එහා ගිහින් COVID-19 නිසා සිදුවන මේ සමාජීය පීඩණය ගණන් හදන්න පටන් ගන්න. ඒ නිසා සිදුවිය හැකි ආර්ථික පීඩණය ගණන් හදන්න පටන් ගන්න. අපි මේ පිළිබඳ විමසීමක් කළා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශකවරයා වන වෛද්‍ය සමන්ත ආනන්ද මහත්මගෙන්. PCR පරීක්ෂණයක් කළා කෙනෙක් පොසිටිව් වුණොත් එහෙම ඔහුව කරන නිරෝධායන ක්‍රියාවලිය බොහෝ දරුණු එකක් මාරාන්තික එකක් ඇයි කියලා සමාජයේ මතයක් ඇති වෙලා තියෙන නිසා ඒ නිසා කෙනෙක් PCR පරීක්ෂණයකට සහභාගී වෙන්න ඉදිරිපත් වීමේ මන්දගාමී තත්ත්වයක් තියෙන්න පුළුවන් නේද ඔබ කියන කාරණය අත් වශයෙන්ම ඉතාමත් වැදගත් කාරණයක් ඒක අද දිනදා සමාජය තුළ අපි දකින්නට ලැබෙන කාරණයක් අහන්න ලැබෙන කාරණයක් බවට පත් වෙලා තියෙනවා ඒ නිසා ඉතාමත් ආලෝචක ප්‍රශ්නයක් මේක සම්බන්ධයෙන් අද දිනේදී සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුළු ඒවා නිරධාරීන් සමග පැවැත්වූ සාකච්ඡාව තුළත් ඕක සාකච්ඡා වූ කාරණයක්. ඒක තමයි මේ ජනතාව අතර ඇති වෙලා තියෙන මේ අනවබෝධය මොකක්ද කියන එක සාහිත නැති කරගන්නේ කොහොමද කියන එක සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වනවා. රජයේ වෛද්‍ය සංගමයේදී අපි ඉස්මතු කළා පෙන්නුවා දැන් මේ ජනතාවගේ සහයෝගය මේකට ලබා ගැනීම අත්‍යවශ්‍යයි. මොකද ජනතාවකින් ඈත් වෙන්න බෑ මේ කොරෝනා මර්ධන වැඩපිළිවෙලෙන් ඈත් වෙන්න ඕනි. ජනතාව මේක තුල යෙදවන සමවේදයක් අපි මේක වන ජනතාවට සමීප වෙන සමවේදයක් අපි මේ කොරෝනා පාලනය සම්බන්ධ අනුගමනය කළ යුතුයි කියන එක. එනවා ඔබ කියන කාරණේ තාමත් වැඩක යම් වීර්යයක් ජනතාව තුළ ඇති වෙලා තියෙනවා මේ පීඩා පරිසර කිරීම සම්බන්ධයෙන් ඉස්පතු දුන්න නිරෝධාන ක්‍රමයේ සම්බන්ධයෙන් මේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් ජනතාව තුළ සමාජය තුළ යම් පීඩිතාවක් ඇති වෙලා තියෙනවා. ඒ නිසා අපි සෞඛ්‍ය අමාත්‍යාංශ විදිහට විශේෂ වැඩපිළිවෙල जनता सेवयक डेडिकेटेड टू सर्व द पीपल මේක හරියන්නේ අපි මේ සිස්ටම් එක වෙනස් කරමු බැලුම් ගලා සිස්ටම් එක වෙනස් කරමු දෙකේ
සෞඛ්‍යමය ප්‍රශ්නයක් වෙන කොරෝනා වසංගතය මේ වෙන විට සමාජීය ආර්ථික වශයෙන් සිද්ධ වෙලා තියෙන බරපතල ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා මේ පිළිබඳව net fm බැලුම් කළ අද සාකච්ඡා කරමින් ඉන්නේ අපිට කතා කරපු අය කිව්වේ මේ සෞඛ්‍යමය ප්‍රශ්නයට වඩා දැනෙනවා තදින් දැනෙනවා මේකත් එක්ක බැඳිච්ච සමාජීය ප්‍රශ්නේ දැන් කොවිඩ් හැදිලා රෝහලට අරන් යන එක වෙනම එකක් ඒ නිසා ඇතිවන රෝග ලක්ෂණ වෙනම එකක් හැබැයි හොඳ කරගෙන ගෙදර ආවට පස්සේ ඉන්න තැනක් නැති වුණොත් ඒක කොවිඩ් හැදුනට වඩා බරපතලයි ඉන්න තැනක් තිබුණත් සමහර වෙලාවට පාර යනකොට වෙන්දට හමු වෙච්ච උදවිය දැන් පාරේ අනිත් පැත්තෙන් යනවනම් ඒ දැනෙන මානසික පීඩාව විවිධාකාරයේ වෙනස් වෙන්න පුළුවන් Taman එකට වැඩ කරපු ආයතනයේ උදවිය වෙනස් ආකාරයෙන් සලකනවනම් නැත්නම් Taman ගෙදර උදවියත් Taman වෙනස් ආකාරයෙන් සලකනවනම් ඒක පුජ්‍යලෙකුට හිතට බොහොම අමාරු වෙයි දරා ගන්න මේ අනාවරණයන් ඉඟි කරන්නේ රංගන COVID-19 සම්බන්ධයෙන් මේ ව්‍යසන තත්ත්වය මේ වසංගත තත්ත්වය කලමනාකරණය කිරීමේ ක්‍රමවේද දැන් වෙනස් වෙන්න ඕනේ කියලා. අර කරගෙන ආපු විදිහටම කරලා හරියන එකක් නැහැ. පැහැදිලිවම නියත වශයෙන්ම කියන්න පුළුවන් දිල්ෂාන් දැනට මේ තහවුරු කරගන්නවලද කොරෝනා රෝගීන් සංඛ්‍යාව 43537ක් කියලා කිව්වට මේට වඩා අනිවාර්යෙන්ම වැඩි මේ සංඛ්‍යාවට වඩා අනිවාර්යෙන්ම වැඩි මේ කොරෝනා වසංගතය නිසා සමාජ පීඩාවට ලක්වෙච්ච පුද්ගලයන් සංඛ්‍යාව සහ ඒ නිසා අපහසුතාවයට පත්වෙච්ච පිරිස් නැත්නම් වෙනත් රෝගී තත්ත්වයන් ඉස්මතු වෙන්න පුළුවන් දැන් මොකද අපි දන්නවා වෙනත් රෝගීන් රෝගසවල සඳහා රෝහල වලට ගිහිල්ලා සායනිකව විවිධාකාරයේ ප්‍රතිකාර ලබා ගන්නා අවස්ථාවන් තියෙනවා හැබැයි ඒ මට්ටම් එන්නේ අඩු වෙනවා මොකද කොරෝනා වසංගතයට වැළඳෙන්න පුළුවන් ඒ නිසා අපි ප්‍රතිකාර ගැනීමෙන් වැළකී සිටිමු කියලා කමක් නැහැ කලින් දීපු බෙහෙත් ටිකම ගෙදරට දැපැලෙන් ගෙන්න ගන්නවා නැත්නම් ෆාමසියෙන් අරගෙන බොනවා කියලා හිත හදාගෙන ඉන්න උදවිය. හැබැයි ඒ තත්ත්වය කොච්චර අවදානම් වෙන්න පුළුවන්ද? ඒ උදවිය වෙනත් රෝගී තත්ත්වයක් නැත්නම් තමන්ට තිබිච්ච රෝගී තත්ත්වයන් උත්සන්න වෙලා ජීවිතේට බරපතල ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. මේ පිළිබඳව වැඩිදුරටත් විස්තර කළා වෛද්‍ය සමන්ත ආනන්ද මහත්මයා. දැන් මේ කොරෝනා මරණ සංඛ්‍යාව ආසාදිතින් සංඛ්‍යාව දිනෙන් දින මාධ්‍ය තුල ඉලක්කම් වශයෙන් සමාජයට තොරතුරු ලබා දෙනවා. හැබැයි ඊට සාපේක්ෂව දැන් ඩෙංගු වලින් වෙන්න පුළුවන්, රියානතුරු වෙන්න පුළුවන් ස්වභාවික මරණ හෝ කොරෝනා නොවන හේතුන් මත මේ යන සංඛ්‍යාව සහ මේ කොරෝනා නිසා මේ යන සංඛ්‍යාව අතර ලොකු පරතරයක් තියෙනව නේද? ඔය දැන් ඔබ කියන කාරණේ ඇත්තටම සාමාන්‍ය වැදගත්. මොකද දැන් ලංකාව තුල කොරෝනා තුලින් සිදුවන මරණ ප්‍රතිශතයක් වශයෙන් ගත්තාම ඒක 0.54ක් වගේ ප්‍රමාණයක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ තාමත්ම අඩු අගයක් තියෙන්නේ. ලෝකයේ ප්‍රතිශතය සාමාන්‍ය 1%කට ආසන්න ප්‍රමාණයකට දැන් ලඟ වෙලා තියෙනවා. ඔබ කිව්වා වගේ දැනට ලංකාවේ සිදුවන හත්යන් තුරු ඔය දෙවිදි विशाल जीवित जनता
බොහොම හොඳින් තේරුම් ගන්න ඕනි කොරෝනා රෝගය කියන එක සමාජය තුළ පැතිර යන රෝගයක් ජනතා සහයෝගය නැතුව මේක පාලනය කිරීම හරිම අපහසුයි අතන මේක ප්‍රායෝගික කළ නොහැකි කාරණයක්. ජනතාව තේරුම් අරගෙන මේ කොරෝනා රෝගය පාලනය කිරීම සඳහා අවශ්‍ය සියලුම සහයෝගය ලබා දෙන්න ඕනේ. මම කියන්නේ බලෙන් බෝ කර ගන්නවා කියලා මේ රෝගය. නමුත් අපිට බෝ වීම සීමා කිරීම සඳහා කළ හැකි දේවල් තව විශාල ප්‍රමාණයක් තියෙනවා. සරල දේවල් අවධානයෙන් සහ ඕනෑකමින් කිරීම තුළින් අපිට මේ බොහෝ ප්‍රශ්න විසඳා ගන්න පුළුවන්. කොවිඩ් ගැන කොවිඩ් ගැන කොවිඩ් ගැනම අපි කතා කළාට කොවිඩ් නිසා අමතක නොකළ යුතු තවත් දේවල් තියෙනවා කියලා තමයි මේ මතක් කරන්නේ. රංගන ඔබ දන්නවද ශ්‍රී ලංකාවේ වාර්ෂිකව සිදුවන මරණවලින් 4-3ක් විතර ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව නම් 65%ක් විතර සිදුවන්නේ බෝ නොවන රෝග නිසා. ඒක එක්කෝ දියවැඩියාව වෙන්න පුළුවන්, ඒක එක්කෝ හෘද රෝග වෙන්න පුළුවන්, වකුගඩු රෝග වෙන්න පුළුවන්. ශ්‍රී ලංකාවේ වාර්ෂිකව සිදුවන මරණවලින් 7%කට හේතුව දියවැඩියාව. ඔබ දන්නවද ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් හැම 5 දෙනෙකුගෙන්ම එක්කෙනෙක් බෝවන රෝගයක් නිසා මිය යනවා. එහෙම තියෙද්දි අපි කොවිඩ් ගැන කොවිඩ් ගැන කොවිඩ් ගැනම විතරක් කතා කර කර සිටීම ප්‍රමාණවත් නැහැ. ඔව්. දැන් ඉතින් දින 14ක් තිස්සේ කෙනෙකුට නිරෝධායනයට ලක් වෙන්න සිද්ධ වෙවි. ඒ නිසා PCR පරීක්ෂණයක් කරන්න යනවාට වඩා හොඳයි හැංගිලා ඉන්න එක. නැත්තම් Tamange කිසියම් රෝග ලක්ෂණයක් තියෙනවා නම් මේක කාටවත් නොකිය ඉන්න එක හොඳයි කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. මොකද මේ සමාජයෙන් ඉල්ලවෙන පීඩාව, තමන් පත්වන අපහසුතාව, Tamange පවුල උදවිය පත්වන අපහසුතාව, මේ සියලු කාරණා ගැන සිතා බලන්න. දැන් ඉතින් මේ දින 14 කාල සීමාව අපි ගණනය කරලා බලුවන් ඩිල්ෂාන් එක් අයෙකුගේ දවසක පැය කීයක් නැත්තම් ආර්ථික වශයෙන් ගත්තාම පස්සේ රුපියල් වලින් හැදුවොත් එහෙම කොච්චර මුදලක් රටට අහිමි වෙනවද, රටේ නිෂ්පාදනයට අහිමි වෙනවද කියන කාරණා. ඉතින් දින 14ක් ලංකාව ඇතුළු නිරෝධායනයට අවශ්‍යයි. හැබැයි ලෝකේ වෙනත් රටවල් දින 10ක වගේ කාල සීමාවකින් මේ තමන්ගේ නිවෙස් තුළම නිරෝධායන වෙන ක්‍රමවේදයන් සකස් කරගෙන තියෙනවා. ඉතින් එහෙම ලංකාවට කරන්න බැරිද? අපිට එහෙම ගැළපෙනවාද නැතිද? ඒ පිළිබඳවත් වෛද්‍ය සමන්ත ආනන්ද මහත්මයාගෙන් විමසීමක් කළා. දැන් බ්‍රිතාන්‍යයකත් දින 10ක වගේ කාල සීමාවක් තමයි නිරෝධායනය කරන්නේ. දැන් වෙනත් රටවල් ඊට අඩු කාල සීමාවක් දින 7කින් පසුව ආසාදිකයෙන් කොවිඩ් නැවත කෙනෙකුට බෝ වෙන්නේ නැහැයි කියලා වෛද්‍ය වාර්තාවන් වල සඳහන් කරලා තියෙනවා. ලංකාවේ දින 14ක් නිරෝධායනය කිරීම අවශ්‍ය වෙලා තියෙනවා. ලංකාවෙත් අලුතෙන් දැන් මේ නිරෝධායන ක්‍රමවේදය ගැන අපිට මුලින් තිබුණු දත්තුණු මාර්ග විද්‍යාත්මක තොරතුරු බොහොම අඩුයි මුල් කාලයේදී. ඒ නිසා ওই දින 14ේ නිරෝධායන ක්‍රමය ගැන තමයි අනුගමනය කරපු විදිහ. නමුත් දැන් අලුත් දත්ත තියෙනවා අපිට. අලුත් විද්‍යාත්මක දත්ත ඇවිල්ලා තියෙනවා. ඒකේ උදාහරණයක් වශයෙන් කිව්වොත් asymptomatic නැත්නම් මේ රෝග ලක්ෂණ නැති රෝගීන්ගෙන් රෝගය බෝවීමේ හැකියාව දින 10කින් පමණ නැති වෙලා යනවා කියන තත්ත්වයක් මේ උදාහරණයක් වශයෙන් කියන්නේ. ඒ නිසා අපි රෝග ලක්ෂණ නැති රෝගීන් නිරෝධායනයට ලක් කරලා ඉවරෙන් යනකොට PCR පරීක්ෂණය කිරීම අවශ්‍ය නැහැ කියන සෞඛ්‍ය සංවිධානයේ ඒ රෙගුලාසි වලට අපි අනුගත වෙලා ඉන්නවා. ඒ වගේම දැන් මේ නිරෝධායනය ක්‍රමවේදය තුළ PCR පරීක්ෂණ කළ යුතු ආකාරය ගැන නැවත වාරයක් විමර්ශනය කළා. අලුත් ක්‍රමවේදයකට මේකට අපි යොමු වෙනවද නැද්ද, එහෙනම් කෙසේද කළ යුත්තේ කියන එක ලබන සඳුදා වෙන විට වාර්තාවක් ලබා දෙන්න කියලා අද දවසේ සාකච්ඡාවේදී තීරණය වුණා. ඒ අන්දවසේදී කියලා කිව්වේ ඊයේ දවසෙත් තමයි අපිත් එක්ක මේ සාකච්ඡාව නිරත වුණේ. දැන් ඊයේ දවසෙත් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් මේ පිළිබඳ සාකච්ඡාවක් සිද්ධ වුණා. මේ අපි ඉස්මතු කරලා පෙන්නුම් කරන කාරණා පිළිබඳව. ඉතින් මේ කාරණාව ගැන දිශාන් අපි විමසීමක් කළා මහජන සෞඛ්‍ය පරීක්ෂකරුන්ගේ සංගමේ ලේකම්වරයාගෙන් මහේන්ද්‍ර බාලසූරිය මහත්මයාගෙන්. දින 14ක කාල සීමාව වෙන රටවල දින 7කට දින 10කට සීමා වෙලා තියෙනවා. ඒක ලංකාව තුළ ප්‍රායෝගිකව කරන්න බැරිද? ඔව්, ඒක හොඳ ප්‍රශ්නයක් දැන. නමුත් අපි සාමාන්‍ය ලාටත් වෙන රෝග නිරෝධායන කිරීමේ ආඥා පන්ත යටතේ ආ දැනට ප්‍රකාශිත නීතිමලින්ම ඒ නීතිමය අවශ්‍යතාවය බාර පත් වෙලා තියෙනවා. ඉතින් ඒක එක්තරා විදිහට නීතියක්. ඒ වගේම තමයි රටේ ජනතාව වගේ පොදු යහපත තවදුරටත් හරියාකාරව සනාත කිරීම සඳහා තමයි නිවන් කාලයක් දීලා තියෙන්නේ. මොකද හේතු ගැටයක් තියෙන දැනට ලෝකසෞඛ්‍ය සංවිධානයේ තිබුණා මේ වෛරස් දින 10කට පස්සේ ඒ කියන්නේ ආසාදිකත්වයට පත් වෙන කෙනෙක්ගේ ශරීරයේ තව කෙනෙකුට බෝ පිළිවීම හැකියාවක් නැහැ කියලා. ඉතින් අපි දින 10 හෝ 7 කරන්නේ නැතුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අයිතිකමයක් කියන කරන් තියෙන පාර්ලිමේන්තු මගින් ස්ථාපිත ගැටපත්තමක් මේ රෝග ස්පර්ශකයන් හා බෝවෙන රෝග දැක්වීම ආඥා පන්තියට සමදිනට යම් හේතු ලංකාව තුළ මේ වෛරස් යම් ප්‍රවේගයක් වෙනස් වීමකට ලක් වෙලා හෝ එම් තත්ත්වයක් තුළ තවදුරටත් ජන සමාජයේ ආරක්ෂාව සාධිත කිරීම සඳහා තමයි දින 14ක් කාලයක් ප්‍රයත්න නිරදාන අනිවාර්ය කරලා තියෙනවා.
දැන් කොහම වුණත් රෝග ලක්ෂණ නැත්තම් ආසාදනය වෙලා දවස් 7කට පස්සේ ඒ ආසාදිතයාගෙන් තවත් කෙනෙකුට COVID-19 ආසාදනය වෙන්න තියෙන ඉඩ අල්පයි නැති තරම් කියලා වෛද්‍ය විද්‍යාත්මක තහවුරු වෙලා තිබෙනවා මේ පසුබිමක තමයි තවදුරටත් අපි සංවාද කරමින් විතරක් ඉන්නේ දවස් 14ම තියාගන්නවද අඩු කරනවද කියලා එහෙම වෙන්න තව හේතුවක් දැන් මෙතනදී මහේන්ද්‍ර බාලසූරිය මහත්මයා පෙන්වා දෙනවා නීතිමය ගැටලුවක් ඔව් නිරෝධායන පනත අනුව නම් දින 14ක් නිරෝධායනේ විය යුතුයි කියලා ප්‍රශ්න තියෙන්නේ එතන නම් ඉතින් නීතිය වෙනස් කරන්න පුළුවන් නේ ඇයි නීතිය වෙනස් නොකරන්නේ ඒ සඳහා ඉතින් අවශ්‍ය දත්ත ඒව හරියට විශ්ලේෂණය කරලා නිසි කලට නිසි තීන්දුව తీරනද ගන්න බලධාරීන්ගේ යුතුයකමක් වගකීමක් තියෙනවා එහෙම දත්ත නැති එකත් ප්‍රශ්නයක් කියන එකයි දැන් අපි මේ දක්වා කරපු අනාවරණයේදී හෙළිුණේ ඒකට හේතුව COVID-19 ආසාදිත ගාන රෝහල්ගතව ඉන්න ගාන මියගිය ගාන ගණන් හදලා ඉලක්කම් වලින් තිබ්බට ඒ නිසා සිදුවන සමාජ බලපෑම ඒ නිසා සිදුවන ආර්ථික බලපෑම ගණන් හදලා නැහැ අන්න ඒ ගණන් හැදීමයි අද අපි මේ netfm බැලුම් ගල වැඩසටහනේදී සිස්ටම් චේන්ජ් තුලින් කරන්නේ අපි විරාමයකට ගින් ඉක්මනින් එනවා බැලුම් ගල කැපර් ජනතා සේවයට dedicated to serve the people මේක හරියන්නේ නැහැ අනේ අපි මේ සිස්ටම් එක චේන්ජ් කරමු බැලුම් ගල සිස්ටම් එක වෙනස් කරමු කොවිඩ් වසංගතය මේක අවුරුද්දකට පෙර පටන් ගත්තා වගේම අපිට පේන ආකාරයේ තව අවුරුදු කිහිපයක් යනකම් මේ වසංගතයත් එක්ක ජීවත් වෙන්න අපිට වෙලා තියෙනවා. එතකොට මෙහි සෞඛ්‍යමය ගැටලු රාශියක් පැනහැරලා වගේම මේ අරහා පුද්ගල නිරෝධායනය කිරීම සහ පුද්ගලයන්ව සංචරණ සීමා කිරීම හරහා සමාජීය ගැටලුකාරී තත්ත්වයකටත් මේක මුහුණ පාලා තියෙනවා. ඒ වගේම ආර්ථික වශයෙන් බරපතල ලෙස මේක රටවල් වලට බලපාලා තියෙනවා. එකදී අපි සෞඛ්‍යමය අංශ ගැන හිතනවා වගේම අනිත් පැත්තෙන් අපි රටේ ආර්ථික තත්ත්වය වගේම ජනතාවගේ අපහසුතාව ගැනත් මේ වෙලාවෙන් හිතන්න වෙලා තියෙනවා. ඉතින් මේක සමාජ ප්‍රශ්නයක් වා කියනවා. යම් යම් ආකාරයේ තීන්දුව తీන ගැනීමේදී මේ දෙපැත්තම බලලා තමයි තීන්දුව తీන ගත යුත්තේ සහ අපි දැනටත් ගන්නෙ. ඒ සම්බන්ධයෙන් අපිට ජනතාවගේ පැත්තෙන් හිතගෙන හිතන්නත් වෙලා තියෙනවා සෞඛ්‍යම පැත්ත වගේම අනිත් පැත්තටත් අපිට බලන්න වෙලා තියෙනවා. සෞඛ්‍යමය ගැටලුවක් වෙන කොරෝනා වසංගතය ඊට එහා ගිය සමාජීය ආර්ථික ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. මේ පිළිබඳව netfm බැලුම් ගලද්දී සාකච්ඡා කරමින් ඉන්නේ ඒ කතාබහට එකතුනේ රජ්‍ය වෛද්‍ය විද්‍යාඥ සංගමයේ මධ්‍යම කාර්යක සභික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහත්මයා. රංගන දැන් වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහත්මයා පෙන්වා දෙනවානේ මේ සෞඛ්‍ය ප්‍රශ්නයකින් එහා COVID-19 නිසා ප්‍රතිඵල වෙච්ච ආර්ථික ප්‍රශ්නිකුත් තියෙනවා කියලා. මේ ආර්ථික ප්‍රශ්නේ තරම පෙන්වන්න මම මේ පොඩි ගාණක් ඇදුවා. දැන් දිනපතා ශ්‍රී ලංකාවේ PCR පරීක්ෂණ කරනවානේ තැන් තැන්වල ජනවාරි 8 වෙනිදා පහුගිය 8 වෙනිදා කරලා තියෙනවා පරීක්ෂණ 17217ක්. සාමාන්‍යයෙන් මේ PCR පරීක්ෂණයක වියදම රුපියල් 6000ත් 9000ත් අතර කියලා තමයි කියන්නේ. අඩුම ගාණ හිතමුකෝ 6000ක් කියලා. එහෙම හදලා ගණන් හැදුවොත් ජනවාරි 8 වෙනිදා කරපු PCR පරීක්ෂණ සඳහා එදා දවසට විතරක් එක දවසකදී විතරක් වියදම් කරලා තියෙනවා රුපියල් මිලියන 103ක්. රුපියල් මිලියන 103ක්. රුපියල් කෝටි 10ක්. දැන් ඕක මාසෙකට ගණන් හදලා බැලුවොත් 30න් වැඩි කරලා ගණන් හැදුවොත් ආසන්න වශයෙන් මේ PCR පරීක්ෂණ සඳහා ශ්‍රී ලංකාව මාසයකට වැය කරනවා රුපියල් මිලියන 390ක්. හැබැයි ඔබ දන්නවද ශ්‍රී ලංකාවේ සියලු පාසල් දරුවන්ට නිල ඇඳුම් රෙදි නොමිලේ ලබා දෙන්න වාර්ෂිකව වියදම රුපියල් මිලියන 2684යි. ශ්‍රී ලංකාවේ සියලු පාසල් දරුවන්ට පෙළපොත් සියල්ල නොමිලේ ලබා දෙන්න වාර්ෂික වියදම රුපියල් මිලියන 3000යි. හැබැයි PCR පරීක්ෂණ සඳහා මාසික වියදම රුපියල් මිලියන 390යි. අපිට හිතන්න යමක් එතන ඉතුරු කළා. අපිට දුරකතරෙන් ඉන්නවා කතා කරන්න මේ ගහක පොරේ චන්ද්‍රකාන්ති මහත්මිය අයිබෝවන්. අයිබෝවන්. ඔබතුමීගේ අදහස? ඔව් මේ ප්‍රශ්නේ හින්දා මේ බලන්න දැන් අක්ෂිසායන එකක්වත් පැවැත්වෙන්නේ නැහැ. ඉතින් ඇත්තටම ඇහි සුදවහපු කෙනෙකුට තව කොයි කාලේ බලා ඉන්නද කියලා S2 පේන්නේ නැතුව යයි සායන ඉවරන කොට අනේ ඉතින් දුප්පත් මිනිස්සු කොහොමද සල්ලි ගෙවලා ප්‍රයිවට් කරගන්නේ? ඒ හින්දා රජයේ විශේෂ අවධානයක් මේ සඳහා යොමු විය යුතුයි කියලා මම නම් කියනවා. හොඳයි. ඒ වගේ අධ්‍යක්ෂීම් තියෙන බොහෝ දෙනෙක් නිල්ශාන් ඉන්නවා විවිධාකාරයේ රෝග තත්ත්වයන් නිසා සායනිකව ප්‍රතිකාර ලබාගත් උදවියට වෛද්‍යවරයා මුණ ගැහිලා ඒ තියෙන තත්ත්වයන් පිළිබඳව අලුත් අධ්‍යයනයක් කරලා තමන්ට නිසි ප්‍රතිකාර ලබා ගැනීමේ තියෙන තත්ත්වයන්ට බොහෝ දෙනෙක් බයයි. රෝහලට යන්න ගිහිල්ලා කොරෝනා ආසාදනය වේවිද කියලා බයක් තියෙනවා. ඒ නිසා PCR පරීක්ෂණය වුණත් මේ බෙල්ලෙන් අල්ලන්
ඇවිල්ලා තද කරලා අල්ලගෙන තමයි කරන්න වෙලා තියෙන්නේ කැමැත්තෙන් ඇවිල්ලා කරගන්නේ නැහැ මේ PCR පරීක්ෂණයට බයත් වෙන මොකක්වත් නිසා නෙමෙයි බැරි වෙලාවත් මේක පොසිටිව් වුණොත් මට මොකක් වෙයිද මාව අරන් යයි මගේ ගෙදර මිනිස්සුන්ට මොනවා වෙයිද ගෙදර මිනිස්සුන්ට කන්න බොන දෙයක් නැති වෙයි එහෙම ප්‍රශ්න ගොඩක ඉන්නවා සහ ඒ ඇස්සේ මෙච්චර වියදම් කරලා කරන මේ PCR පරීක්ෂණ මේ යාන්ත්‍රණය මේ සිස්ටම් එකත් හරියට ක්‍රියාත්මක වෙනවද කියලා මිනිස්සු තුල සැකයක් සංකාවක් තියෙනවා ඒකට එක උදාහරණයක් තමයි දැන් මේ අපි පෙන්වන්නේ ඔබට මගේ අයියා ඊයේ කොරෝනා අසාධ්‍යක විදියට මැරිලා පොගල කනත්තේ ආදාහනය කෙරුවා එතකොට එයා දැන් මාස දෙකක් මාරක් තුනක් ඇතුළත එයාට අසනීප තත්ත්වයක් උඩ කළු බෝලේ ඉස්පිතාලේ හතර පහක් නැවැස්සුවා කරින්තරි හાર્ට් පේෂන්ට් කෙනෙක් විදියට මේ හතර පාරම මේගොල්ලේ නිකන්ව PCR කිරුනේ නැහැ එතකොට දෙසැම්බර් 31 අයියා නැවැස්සුවා කළු බෝලේ ඉස්පිතාලේ හට මුත්‍රා ප්‍රශ්නයක් සම්බන්ධව ඒ පාරේ යාව දැම්මා කළුබෝල ඉස්පිතාලේ 26 වාට්ටුවට ඒනකොට යාට කොරෝනා කිසිම ප්‍රශ්නයක් තිබුණේ නැහැ 26 වාට්ටුවේ ඉඳද්දි අයියා කැඳට ඇඳන් දෙහකට යන ලෙඩේ කොරෝනා පිළා වුණා එතකොට යාව අයින් කරුවා තව ලෙඩු දෙන්නෙක් වුණා කොරෝනා පිළා ඊට පස්සේ අයියාගේ ටිකට් කපල ගෙදරින් ගෙදරවයි ජනවාරි 1 වෙනිදා ඊළඟට ජනවාරි 7 වෙනිදා අයියා නැති වුණා නැති වෙනකම් කිසිම අප දන්නේ නැහැ නැති වෙච්ච දවසේ අපි සහෝදරයෝ තේරෙනවා මේ ගෙදරතාව අයියාද අහල පහල මිනිස්සු ආවා ඊට පස්සේ බොඩි අරන් ගිහිල්ලා ඊට පස්සේ බොඩි තමයි කියන්නේ මෙයාට කොරෝනාත් උඩ තමයි මැරිලා තියෙන්නේ කියලා. එතකොට කළු බෝලේ ස්පීතාලේ බලන්න වගකීම් විරහිත වැඩ කරපු නිසා අද මේ පවුල් හතක් නිරෝධායනය කරලා. එතකොට තව අපි අතට දැන් අපට කීදෙකට මේක කියනවත් දන්නේ නැහැ. වගකීම් තුයයේ නොසලකීම නිසා අද මේ රෝගය ව්‍යාප්ත වෙන තත්ත්වෙන්නේ පත් කරලා තියෙන්නේ මේ පළාතේ මිනිස්සු ආව අයියාගේ මරණ කිදිට. මාවත් දැන් මේ නිරෝධායනයට ලක් වෙලා ඉන්නේ. දැන් එතකොට මේ මලගෙදට ආපු කී දෙනෙකුට පොසිටිව් දන්නේ නැහැ. අපි පවුල් හතක් එකගෙයි නිරෝධායනය. දැන් මේ ගෙදර පුංචි ළමයි ඉන්නවා. ඒ කාට හරි ලෙඩක් ඇදුනොත් ඒක වග කියනවා කවුද? එතකොට පෙරහැර ගිහිල්ලානේ. ඒ නිසා වගකීම කියන එක වගකීමෙන් එහාට ගිය වගවීමකින් ක්‍රියා කළ යුතු දෙයක් කියන එක නැවත නැවතත් අපි බලධාරීන්ට අවධාරණය කරන්න ඕනේ. ඉතින් මේ කාරණාවේදී අපේ සාකච්ඡාවට එකතු වුණා මහජන සෞඛ්‍ය පරිශ්‍රමික සංගමයේ ලේකම්වරයා මහේන්ද්‍ර බාලසූරි මහත්මයා අපි ඔහුගෙනුත් විමසීමක් කළා. දැන් එහෙම අපි දකිනවනේ දැන් එහෙම ආසායි තුනොත් ඒ කෙනාව අරගෙන යනවා දින 14ක් නිරෝධායනය කරනවා. ඉන් පසුව තමයි ගෙදරට එන්නේ. හැබැයි එතකොට ඒ ආවත් සමාජයේ විසින් ඔහු දිහා වපරහින් බලන්න පුළුවන්. ඔහුගේ පවුලේ උදවිදියා වපරහින් බලන්න පුළුවන්. ඉතින් මෙන්න මේ තත්ත්වයේ සමාජගත වීම අරහා කෙනෙක් රෝගේ සංගවාගෙන ඉන්න නැත්නම් PCR පරීක්ෂණය මගහැරෙන්න පුළුවන් නේද? අනිවාර්යෙන් පුළුවන්. ඒ කියන්නේ දැන් අර දැන් ජනසංඛ්‍යාවෙන් අතර මේක දකින්න පුළුවන් වෙනවා. තාමත් ඒක අපිට ප්‍රශ්නයක් වෙලා තියෙනවා සමහර ප්‍රදේශවල රෝගය පාලනයට නැති කරගෙන ඉන්නට. ඉතින් මේ ඉතින් මේ තත්ත්වය තුළ මම හිතන්නේ ඒක බලන්නක තත්ත්වයක් තියෙන පුළුවන් සමාජ මරණය කෙලවර වෙන්න පුළුවන්. ඉතින් අපි ජන සමාජයත් ඉගෙනගත ලාංකික ප්‍රවේ කියන විදිහට මෙවැනි රෝගයකට ලක් වෙච්ච අය කෙරෙහි දක්වන ආකල්ප වෙනස් කරගත යුතුයි. අර ඔබ කියපු ආකාරයට මේ වගේ රෝගීන් කෙරෙහි ආකල්ප වෙනස් නොවුනොත් තව දිගු කාලයක් මේ රෝගය පවතී. එහෙම ගියත් අපේ රටේ ආර්ථික හා සමාජීය ගැඹුරටම ලොකු බලපෑමක් ලැබෙන්නේ කියලා අපි රංගන අපි මේ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීම ගැන කතා කරනවා නීතියේදී වින්දිතයන් ආරක්ෂා කිරීම ගැන කතා කරනවා දැන් සෞඛ්‍ය අර්ථයෙන් ගත්තොත් රෝගයකට ලක් වෙන කෙනාත් ඔහුගේ ආශ්‍රිතයන් මේ සියලු දෙනාත් වින්දිතයන් හෝ එහෙම නැත්නම් සාක්ෂිකරුවන් එතකොට මේ අය ආරක්ෂා කළ යුතු නැද්ද ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේම සඳහන් වෙනවා ජාතිය ආගම කුලය ස්ත්‍රී පුරුෂ භාවය හෝ වෙනත් හේතුවක් නිසා කිසිවෙකු හෝ වෙනස් කොට සැලකීමකට ලක් නොකළ යුතුයි කියලා. හැබැයි කොවිඩ් හැදුනා කියලා අපි ගෙයින් එළියට දානවා නම් ඇඳුම් ටිකක් තරම් පුච්චලා දානවා නම්
මේ ටෙලිෆෝන් එකෙන් කෝල් කරන එකත් නවත්තනවා නම් මේකම වෙනස් කොට සැලකීමක් නෙමෙයිද රෝගීන්ගේ අයිතිවාසිකම් රෝගී අයිතිවාසිකම් පැත්තකින් තිබ්බත් මිනිසෙක් ලෙස තියෙන මානව අයිතිවාසිකම් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් නෙමෙයිද ඒ පිළිබඳව කතා කළා ශ්‍රී ජයවර්ධන විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යනංශ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මෛර සමරකෝන් මහත්මත් එක්ක කොරෝනා හෝ වෙනත් ඕනෑම රෝගී තත්යක් වෙන්න පුළුවන් එය සමාජයේ නිරාවරණය නොකර සිටීමේ අයිතියක් පුද්ගලයෙක් සතු අයිතිවාසිකමක් තියෙනවා තමන්ගේ තියෙන රෝගේ මොකක්ද කියලා එළී සමාජයට දැනගන්න ඉද නොතබන්න හැබැයි දැන් කොරෝනා ආසාදිත උනොත් එහෙම මෙය ජනමාධ්‍ය තුලින් වාර්තා වීම නැත්නම් කටින් කට වාර්තා වීම හරහා ඒ පුද්ගලයාත් පදු පවුලේ උදවියත් සියලු දෙනා සමාජයේ කොන් වෙන්න පුළුවන් ඒ කියන්නේ තමන්ගේ රෝගයක් එළියට නිරාවරණය වීම පුද්ගලයෙක් වශයෙන් එල්ලවන බලපෑමක් නේද කොවිඩ් පළවෙනි රැල්ලෙදිම අපේ මාධ්‍ය අධි ලොකු වැරැද්දක් සිද්ධ වුණානේ ඒකම මේ කොවිඩ් හැදිලා රෝහල් ගත කරන්න ගෙනියන පුද්ගලයා දැන් මොකද මේ ආසන්නයේම අපිට තිබුණා නේද පාස්කු ප්‍රහාරය පිළිබඳව අත්දැකීමක් එතකොට මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගොඩගත් පිරිස් පොලිස් වාහනය ඇවිල්ලා ජීප් එකට නැග්ගෝ ගත්තේ කොවිඩ් රෝගීන් මේ මුල් කාලේදී කොවිඩ් රෝගීන් ඇම්බියුලන්ස් එකට නැග්ගෝ ගත්තේ දෙකම එක සමානව එතකොට ලයිට් ගහගෙන ඇවිල්ලා පොලිසිය ඒ විශාල පිරිසක් ඇවිල්ලා ජනමාධ්‍යයෙන් ඇවිල්ලා ඒක අර පාස්කු ප්‍රහාරය සිදු වුණ කාලේදී අත්අඩංගුවට ගැනීම වගේම තමයි මේ මෙතෙන්දී රෝහල් ගත කිරීම දෙතුනේ ඒකත් එක්ක දිනපතා ප්‍රවෘත්ති වලින් නරඹන්න සිද්ධුලා එතකොට දැන් මොකද සිද්ධ වෙන්නේ දැන් මේක මේ දැන් මේකෙන් යන්නේ නිකන් මේ පරපතල වරදක් කරලා අහුවිලා ගෙනියන වගේ තමයි රෝහල් ගත කිරීමට ගෙනිච්චේ ඉතින් ඒ හරහා පොඩුනෙකුරු මානසික තත්ත්වය තමයි දැන් මේ දැන් වර්ධනය තියෙන්නේ ඒකට තාමත් මිනිසුන්ට ඒ බීතිය තියෙනවා ඒතොර මේ ගෙනියන ක්‍රමවේදය පිළිබඳ බීතිය තියෙනවා ඉතින් ඒක නම් ඇත්තටම අපේ ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ ඇතිවුණු බරපතලම වරදක් ඒ මුල් කාලේදී එක වගකීම් විරහිතව සෞඛ්‍යංශ ක්‍රියා කරා මොකද සෞඛ්‍යංශ කොවිඩ් රෝගියෙක් ඉන්නවා කියලා දැනගත්තට පස්සේ කොවිඩ් අංශ දැනුවත් කරා මාධ්‍යයට සෞඛ්‍යංශයන් ඉස්සලා මාධ්‍ය ස්ථේදීන් ඉතින් ඒ සෞඛ්‍යංශවල හිටපු සමහර නිලධාරීන් මේක අර බාල ප්‍රචාරයකට යොදාගත්තා පොලිසිය වගේ ආයතනවල සිටි සමහර නිලධාරීන් ඒක බාල ප්‍රචාරයකට යොදාගත්තා ඒ වගේම මාධ්‍ය මේක අර නිවුස් වලට කුතුහලාත්මක දේවල් පෙන්වන්න ඕන නිසා ඒක අර කුතුහලාත්මක ප්‍රවෘත්ති විදිහට යොදාගත්තා ඒක අවසානයේ අද ඒක සමාජයේ බරපතල ඛේදවාචකයක් බවට පත් වෙලා තියෙනවා ජනතා සේවයට dedicated to serve the people මේක නම් හරියන්නේ නැහැ මේ සිස්ටම් එක වෙනස් කරන්න ඕන බැලුම් ගලා සිස්ටම් එක වෙනස් කරමු සත්‍ය අනුතුරු පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යාංශයේ තියෙන ඒකකයේ තුල තමයි දත්තු තියෙන්නේ. එතන ගියාම අනිකුත් රෝග වලින් හැදෙන දත්ත ගත්තොත් ඒවා තියෙන්නේ ඒ අංශවල තියෙන වලට අයිති දත්ත. ඉතින් ඒවා එක තැනකට ගොනු කළා කොවිඩ් සමග ඒවා අධ්‍යයනය කළා විශ්ලේෂණයක් කරපු දත්ත තවම සෞඛ්‍ය අමාත්‍යාංශය තුල නැහැ. අපි විශ්වාස කරනවා මෙන්න මේ දත්ත ලබා ගැනීම සහ ඒවා එක්තැනකට ගෙනල්ලා ඒවා විශ්ලේෂණය කිරීම කියන එක ඉතාමත්ම වැදගත් රටක සෞඛ්‍ය සේවය දියුණු කරන්න ඕන. ඒ නිසා දැන්වත් මේක තේරුම් අරගෙන සෞඛ්‍ය අමාත්‍යාංශයේ කාර්යක්ෂම වැඩපිළිවෙලක් ගෙදන්න ඕනේ. දත්ත එකතු කරනවා. ඒ ගැන සැකයක් නැහැ. ඒ අංශවලින් තම තමුන්ගේ අංශවලටයිදී දත්ත එකතු කිරීම සිදු වෙනවා. යම් යම් දුර්වලතා සහිතව සමහර දත්ත නම් ඉතාමත් හොඳින්ම ලැබෙනවා. ඉතින් මේ දත්ත එකතු කිරීම මේක ඉතාම මේ සර්වෙයිලන්ස් කියලා අපි එක කියනවා. ඒ කියන්නේ දත්ත එකතු කිරීම සහ විමර්ශනය කිරීම තුළින් පමණයි නිවැරදි සෞඛ්‍ය තීන්දුව తీරණය ගන්න පුළුවන්. ඒත් අටක් වශයෙන් අපි මේ ඇත්ත මේට වඩා හොඳ තැනකට ගෙනේම ඉතාමත්ම වැදගත් ඒක සෞඛ්‍ය අමාත්‍යාංශ විසින් කළ යුතු කාර්යකාරය. මොකද ඒ සඳහා අවශ්‍ය දැනුම විතරක් නෙමෙයි ඒක ඔතොරිටි එක. ඒක සඳහා තියෙන බලය තියෙන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශ සතුවයි. දත්ත එහෙම හැම එක්කිනාටම ලබා දෙන්නෙත් නැහැ. හැම එක්කිනාටම ගන්නත් බෑ. ඒක සෞඛ්‍ය අමාත්‍යාංශයේ නායකත්වයෙන් තමයි කරන්න පුළුවන් කාර්යය. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද මහත්මයා කතා කළේ අද net FM බැලුම් ගලින් අපි සාකච්ඡා කරමින් ඉන්නේ මේ සෞඛ්‍ය ප්‍රශ්නයක් වෙන කොරෝනා වසංගතයට එහා ගිය ප්‍රශ්නයක් මේ සමාජීය සහ ආර්ථික ප්‍රශ්නයක් මේ තුළ නිර්මාණය වෙලා තියෙනවා මේ තත්ත්වය පිළිබඳව බලධාරීන්ගේ අවධානය යොමු වෙලා කලිනම් විසඳුම් මේ වෙනුවෙන් ලබා දෙන්න කියන යෝජනාවයි බලපෑමයි net FM බැලුම් ගලින් අද සිදු කරමින් ඉන්නේ උත්තර හොයන නම් ප්‍රශ්නේ හරියට තේරුම් ගන්න ඕනනේ දැන් ඒ නිසා තමයි වෛද්‍ය සමන්ත ආනන්ද මහත්මයා යෝජනා කරන්නේ දත්ත නිර්වුල්ව පරිපූර්ණව එකතු කරන්න ඕනේ කියලා. දැන්වත් කවුරු හරි හිතනවා නම් එහෙම දත්ත එකතු කරන්න ඕනේ කියලා මෙන්න ඔබේ දත්ත ගුණර තවත් දත්තයක් මම එකතු කරලා දෙන්නම්. ලෝකේ හැම 11 දෙනෙකුගෙන්ම එක්කෙනෙක් දියවැඩිය රෝගියෙක්. ඔබ දන්නවද දැන් කොවිඩ් රෝගීන් අපි ගණන් හදලා කියනෝනේ මෙච්චරයි කියලා. ඔව්. දැන් ලෝකය පුරා හඳුනාගෙන තියෙන කොවිඩ් ආසාදිතයන් ගණන.
මුළු ලෝකෙම මේ දක්වා හඳුනාගෙන තියෙන කොවිඩ් ආසාදිතයන් ගණන මිලියන 92යි. මිලියන 92යි. ඔව්. හැබැයි 2014 සංඛ්‍යා ලේඛන වලට අනුව ලෝකෙ පුරා ඉන්නවා දියවැඩියා රෝගීන් මිලියන 421ක්. කොවිඩ් රෝගීන් මෙන් 5 ගුණයක්. ඔව්. ඉතින් මේ දත්ත මොකටද වැදගත් වෙන්නේ? ඇත්තටම අපි සංඛ්‍යාත්මකව කියනවා කොරෝනා මරණ සංඛ්‍යාව මෙච්චරයි ආසාදිතින් මෙච්චරයි කියලා ඉලක්කමින් එය වැළවීමින් ඉහළ යමින් තියෙනවා. හැබැයි එය පමණයි. ඒ කොරෝනා වෛරසයත් එක්ක මේකට හේතු වෙච්ච අනෙකුත් තව කරුණු තියෙන වෙනත් රෝගීන් තත්ත්වයන් තියෙනවනේ. මේ දේවල් වල සියලු දේවල් වල දත්ත ටික එකින් එක අරගෙන සංසන්දනය කලේ නැතිනම් කොරෝනා එක කොච්චර ලොකුද කොච්චර වැඩිද කොච්චර අඩුද එද දාන උනේ බර කොච්චරක්ද කියන එක තේරුම් ගන්න නම් අනෙකුත් දත්තත් එක්ක සංසන්දනය කරලා විධිමත් විශ්ලේෂණයකින් තීන්දුව తీරන ගන්නට ඕනේ. එතකොට තමයි අපිට පුළුවන්කම ලැබෙන්නේ රටට පුළුවන්කම ලැබෙන්නේ ප්‍රමුඛතාවන් හරියට තීන්දුව කරන්න. එහෙම නැති වුණොත් වෙන්නේ මොකක්ද දන්නවද රංගන? COVID-19 ව්‍යසනයත් වසංගතයත් තවත් බිස්නස් එකක් වෙන එක. ඔව්. ඒ తත්වයේ වැඩිදුරටත් ගියොත් එහෙම ඔබටත් මෙන්න මේ වගේ අත්දැකීම් ලබන්න වේවි. ඔයාට දැන් මේක කොවිඩ් පොසිටිව් වුණා කියලා දැනගත්තු වෙලාවේ මොකද්ද ඇති වුණ හැඟීම කියලා? ඇත්තටම බයක් දැනුණා. කොවිඩ් පොසිටිව් වුණාම බයක් දැනුණා. හිතා ගන්න බැරි වුණා ආවි කියලා. ඉතින් මට හිතෙන් හිතුන්නේ නැහැ මට ආයි දෙන්න පුළුවන් ද බැරිද? මේ කිසිම දෙයක් ඉතින් අපි දන්නේ නැහැ. ඉතින් මොකද අපිට කොවිඩ් කියලා දැන් අරන් ඉන්නේ. අපි දන්නේ නැහැ අපිට කොහෙට යයිද මොන වගේ දේවල් කරයිද මොන වගේ ට්‍රීට් කරයිද? කොවිඩ් වැඩි වෙලා අපිට ළඩේ වැඩි වෙලා අපිට එහෙම මැරෙන්න වේද කියන එක ගැන අපි දන්නේ නැහැ. ඊට පස්සේ ආයිත් අපි ආයිත් අම්මව බලන්න පුළුවන් වේද? ආයිත් නැන්දව බලන්න පුළුවන් වේද? වගේ හැඟීමක් නම් ඉතින් ආවා. ඒගොල්ලෝ මොකද කිව්වේ එතකොට? ඔව් ඒගොල්ලන්ට හරිප කියන්නේ හරිම දුකක් තිබුණා. මේ අර යද්දීදී ආයිත්ක් කියලා මම බලන්න පුළුවන් වේද? අම්මව බලන්න පුළුවන් වේද කියලා බය නම් තිබ්බා. ඒ ආයිත් තාමත් ඉතින් කවද ඇයි කවද ගෙදර එයිද කියන එක ගැන අපි ඉතින් මෙතෙන් එළියට දාන එක අපි දන්නේ නැහැ. අපිට කවද යන්න පුළුවන් වේද කියන එක ගැන. දැන් අවුරුද්ද කාලයක් කොරෝනාත් එක්ක අපිට ජීවත් වෙන්න සිද්ධ වුණා. තවත් කොච්චර කාලයක් ජීවත් කොරෝනාත් එක්ක අපිට ගත කරන්න සිද්ධ වෙවිද කියන්න දන්නේ නැහැ. ඒ නිසා කොරෝනා මර්ධනය කරන්න ඔබ අප හැම කෙනෙකුටම වගේම බලධාරීන්ටත් ලොකු වගකීමක් තියෙනවා කියන කාරණාව නැවත නැවතත් අවධාරණය කරන්න වෙලා තියෙනවා. එතනදී නැවත අවධානයට ගන්න කියලා අප යෝජනා කරනවා. බය තියෙන්නේ COVID-19 වලටම නෙමෙයි. මේ ලෙඩේට නෙමෙයි. ලෙඩේ නිසා ඇතිවන වෙන ලෙඩ සම්බන්ධයෙන් තමයි මේ වෙලාවේ සමාජීය සියලු පුරවැසියන් වැඩිපුර බය වෙලා තියෙන්නේ. ඒ නිසා ගණන් හදනකොට ඒ සමාජීය බලපෑමත් සිදුවිය හැකි ආර්ථික බලපෑමත් අනිවාර්යෙන් ගණන් හදන්න. නිරෝගීමත් දවසක් වේවා. සුබ දවසක් මරංගන. මම ඩිල්ෂාන්.